අපිට නැති බෙට ලයිෆ් එකකට දවස පුරා බෙට 4G, හච් 4G දෙවන්තයි සමීපයි. The big story. අගෝස්තු මාස 2 වෙනිදා අනුරුද්ධ සම්පායෝ පොලිස් බහරයටගත් ස්ථානයේ CCTV දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් සහ එම අවස්ථාවේ නිශ්චල ඡායාරූප කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එම CCTV දර්ශනවලට අනුව ඉකුත් අගෝස්තු 2 වෙනිදා පස්වරු 3:19 වන විට මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ රථය සහ තවත් වෑන් රථයක් කුරුණෑගල නගරයේ ස්ථානයක මාර්ගයක් අයිනේ නවතා තිබෙනු දක්නට ලැබෙනවා. පස්වරු 3:29ට රතු පැහැති ඩිස්කවරි ස්පෝර්ට්ස් වර්ගයේ ජීප් රථයක් එම ස්ථානයට පැමිණෙන අතර ඉන් බසින පුද්ගලයා පිළිගැනීම සඳහා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ එහි රැඳී සිටි තවත් පුද්ගලින් 6 දෙනෙකු ජීප් රථය වෙත සමීප වන ආකාරය දැකගත හැකි. ජීප්‍රියෙන් බසින පුද්ගලයා අනුරුද්ධ සම්පායෝ වන අතර ඔහු සහ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තත්පර කිහිපයක් දෑත් පටලවාගෙන සුහදශීලීව කතාබහ කරන ආකාරය දක්නට ලැබෙනවා. වරින්තු ලබා සිටියදී වුවත් පොලිස් නිලධාරීන් අසල බොහොම නිදහස්. මම බාර නැතු හිටියේ ඇපිල් කෝට් 3 වල ඒගොල්ලෝ හැංගර් වල අපිට කරන්න බෑ. අපි බේරගන්න. අපි බේරගන්න. ඒ බේරගන්න. අදාළ පටිගත කිරීම අවසන් වූ පසු සම්පායෝද නංවාගත් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රගත් ජීප්‍රිය පස්වරු 3:39ට එම ස්ථානයෙන් පිටත්ව යනවා. එයද සම්පායෝගේ ප්‍රකාශයේ පටිගත කරගත් පුද්ගලයා විසින් පටිගත කරගන්න අතර සෙසු පිරිසද ජීප්‍රියට පිටුපසින් නවතා තිබූ වෑන් රථයේ නැගී මෙලෙස පිටව යනු දැකගත හැකි. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන පොලිස් නිලධාරියෙක් නිල පොලිස් ජීප් රථයෙන් ගොස් වරින්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වන අධිකරණ නියෝගය ක්‍රියාත්මක කළ ආකාරය අධිකරණයට කළ අපහාසයක් වන බවයි. පළමුවෙනි සැකකරුවන අනුරුද්ධ සම්පායෝ සම්බන්ධයෙන් වරෙන්තු ක්‍රියාත්මක වීමේදී සිදු වූ ප්‍රමාදයන් පිළිබඳව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අගෝස්තු 20 වෙනිදා ලිපියක් යොමු කර ඇති බවද එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. එහි සඳහන් කර ඇත්තේ අගෝස්තු 2 වෙනිදා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් සම්පායෝ අත්අඩංගුවට ගත් බව පැවසෙන ක්‍රියාපටිපාටිය පොලිස් සටහන් පොතේ තබා ඇති නිල සටහන්වලට මුළුමනින්ම පටහැනි බවයි. ලිපිය යොමු කර දින 11ක් ගත වී ඇතත් වැඩබලන පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.
මෙම ලජ්ජා සහගත මෙන්ම විකාරරූපී ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය නිහඬව නොසිටින අතර පොලිස් නිල සටහන් පොතේ කූට ලෙස සටහන් යෙදීම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා එළබෙන බදාදා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙනු ඇති බව නියෝජ සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම මෙම විමර්ශනයේ පළමු සැකකරුවන සම්පායෝ ඔහු විසින් නිසාන් එක්ස්රේල් වර්ගයේ සහ BMW වර්ගයේ මෝටර් රථ දෙකක් සඳහා මසකට රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් ගෙවන බවට ප්‍රකාශ ලබා දුන් අයගේ ප්‍රකාශ හරහා අනාවරණ වී ඇතැයිද මුදල් විශුද්ධීකරණයට අදාළව ඔහුට එරෙහි විමර්ශනයේදී හෙළි වූ බව දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මෙම විමර්ශනයේ පස්වන සැකකරු වශයෙන් මීගමුව බන්ධනාගාරයේ ගබඩා බහරකරු ලෙස කටයුතු කළ විජයානන්ද සමරවීර නැමැත්තා නම් කළ බවද ඒ මහතා අධිකරණයට පැවසුවා. මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබා දුනහොත් ඒ විමර්ශනයේ ඉදිරියට කරගෙන යාම සඳහා බාධාවක් විය හැකි අතර ඒ හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවයේ දැඩි විරෝධය පළ කරන බව නියෝජ සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. මෙම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනීසිරි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ වාහන සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව යම් පාර්ශවයක් දුන් කට උත්තර මත පදනම්ව අධිකරණයට කරුණු ඉදිරිපත් කළද ඒ කිසිදු කරුණක් ඔප්පු කිරීමට සාක්ෂි ලෙස රිසිට් පතක් හෝ ඉදිරිපත්ව නොමැති බවයි. එමෙන්ම අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව හරහා 75%ක්ම පමණ කරුණු ගොනු කර ඇත්තේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව බවත් සම්පායයට එරෙහිව අලුතින් කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. එම නිසා ඉදිරි විමර්ශනවලට පූර්ණ සහය ලබා දෙන බවට දෙන පොරොන්දුව මත ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප නියම කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. යනුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මින් පෙරදිනේ වාර්තා කර තිබූ කරුණුවලට වඩා වැඩිදුර යමක් සැකකරුවන්ට අදාළව අද දිනේ වාර්තා වී නොමැති බවයි. පොලිස් නිලධාරීකුගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු මෙම නඩුවට පරිබාහිර කරුණු වන බවද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කළා. එමෙන්ම මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාලය තුළ සැකකරුවන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා. ඒ අනුව පළමු සැකකාර අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් අනික් සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 6 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම කර ඇප මත මුදා හැරීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එමෙන්ම සැකකරුවන්ට සෑම මසකටම දෙවරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින් ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශනයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින් ලෙසද සැකකරුවන්ට නියෝග කළා. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට